32 සක්වල සුහුරු පන්ති කාමර උපකරණ වැඩසටහනක් සමග හල්කඳවිල මහවිද්‍යාලයේ දූදරුවන් 1215කගේ අධ්‍යාපනික සුභසිද්ධිය උදෙසා අගයක් එකතු වෙන දවසක්. ඇයි අපි සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ? බොහොම සරලයි. අපේ ප්‍රතිපත්තිය ස්මාර්ට් එඩියුකේෂන්, ස්මාර්ට් ස්කූල්, ස්මාර්ට් ස්ටුඩන්ට්, ස්මාර්ට් යූත්, ස්මාර්ට් සිටිසන්, ස්මාර්ට් කන්ට්‍රි, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. සුහුරු අධ්‍යාපනය සුහුරු පාසල, සුහුරු ශිෂ්‍යයා සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා සුහුරු රට, සුහුරු ගෝලීය පුරවැසිය. මේක තමයි අපේ මාර්ග සිතිය, මේක තමයි අපේ රෝඩ් මැප් එක. මේ හල්කඳවිල ගම්මානය ගැන කතා කරනකොට හොඳ ඉතිහාසයක් තිබේ. මේ ගම්මානයට තදාසන්නව යොවුන් ගම්මානයක් පිහිටවන්නට මගේ පියා එදා නායකත්වය දුන්නා. ඒ ගම්මානයක් සමග අද කුඩා නගරයකුත් බිහිවෙලා තිබෙනවා හල්කඳවිල. ඒ වගේම පූට්ටු පාලං සංකල්පය තුළගේ මතක හැටියට 60 දශකයේ නගරයක් ගමත් යාකෙරෙන පාලං ගණනාවකුත් ආරම්භ වුණා මේ තදාසන්න ප්‍රදේශය. එදා පූට්ටු පාලම යොවුන් ගම්මානය අද නගරය බවට පත්වෙලා. අපේ වැඩ පිළිවිල මොකක්? කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 8, පළාත් පාලන බල ප්‍රදේශ 17, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 14, වසම් 762ක ගම් නගර 4411ක මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ප්‍රජාවට මොකද්ද අපි ලබා දෙන වැඩපිළිවෙල දර්ශනය? අපි අදහස් කරනවා හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක බහුකාර්ය තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන්න. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම බිහි කරන බහුකාර්ය තාක්ෂණ උද්‍යාන තුල ඩිජිටල් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය අපි බිහි කරනවා. ඒකෙන් තාරුණ්‍යයට, පාසල් සිසු දූ දරුවන්ට ඩිජිටල් ලෝකයට ප්‍රවේශය අපි ලබා දෙනවා. නව තාක්ෂණය හරහා නව සංනිවේදන ජාලාවකුත් ප්‍රාදේශිකය කේන්ද්‍ර කරගෙන අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි ග්‍රාම නගර රාජ්‍ය වැඩසටහනේ ප්‍රධානතම පියවර. මේ වැඩපිළිවෙල තුළ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයකුත් ක්‍රියාත්මක වෙනවා. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි, පීපල් පාර්ටිසිපටරි ඩෙමොක්‍රසි, ප්‍රජා කේන්ද්‍රීය, ප්‍රජා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ගම්. දැන් නව තාක්ෂණය දිහා බලනකොට කනගාටුවෙන් කියන්නේ අපේ රට ගව් ගානක් පිටිපස්සෙන් ඉන්නේ. බේරුවල බුද්ධිමතුන්ගේ පුරවරයක්, තාක්ෂණ පුරවරයක්. මේ ප්‍රදේශයේ කෙරෙන සම්ප්‍රදානු කර්මාන්ත ශක්තිමත් කරනවා සේම, මැණිකා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ දියුණු කරනවා සේම, සංචාරක ශේෂ්ත්‍රයේ දියුණු කරනවා සේම, ඒවටම පමණක් සීමා නොවි ඒ වෘත්තීනුත් රැකගෙන දියුණු කරමින් අපි අලුත් සංවර්ධන පින්මක් පණිනවා. නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාත්මක වෙන පුරවරයක් බවට අපි පත් කරන්න, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අපනයනයන් ක්‍රියාත්මක කරන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් කරන්න. හැම විටම දියුණුවෙන්, හැම විටම කඩිසර භාවය කැපවීම, ඒ වගේම රට දෑ වෙනුවෙන් උනන්දු වෙලා කටයුතු කිරීම, ඒවා අපි සතු විශිෂ්ට ගුණාංග. කඩිසර භාවයේ උනන්දුව කැපවීම තිබුණ නිසා තමයි
තිස් වසරක යුදසාපයෙන් අපිට මිදලට පුළුවන් කමල පිවීරෝධාර රණවිරුවන්ගේ විශිෂ්ට ක්‍රියාදාමය. අලස වුණාන කරවාගෙන හිටියන නිද්‍රාශීලිව කටයුතු කරාන කවදාවත් අපිට අභියෝගෙන් ගොඩේන්නට බෑ. ඒ නිසා හිතාගන්න බංකොලොත් භාවෙන් ගොඩේන එක දෙවෙනි මානුෂීය මෙහෙයුමයි. මේ මානුෂීය මෙහෙයුම තුළ ප්‍රධානතම ඉලක්කය වන්නේ රටේ ආර්ථික වර්ධනය වැඩි කරලා ආර්ථික වර්ධනය මේ රටේ සුළුතර ප්‍රභූ කොට්ටාසයකට පමණක් සීමා නොකොට ජන සමාජයේ සියලුම කොට්ටාසවලට ප්‍රතිලාභ ආදායම සම්පත බෙදෙන ආකාරයේ හැමෝම එකතු කරගත් ආර්ථික වර්ධනය. එකට කියනවා ඉන්ක්ලූසිව් ග්‍රෝත් කියලා. ආර්ථික වර්ධනය තුළින් නිර්මාණය වෙන සෞභාග්‍ය ප්‍රොස්පෙරිටි හැමෝම බෙදා හදා ගන්න සෞභාග්‍ය ෂෙයාඩ් ප්‍රොස්පෙරිටි එකට එකතු වෙලා අපි මේ ගමනේ